ජාතිවාදී වගේ මහන් වටු ගැහිලා නේ තියෙන්නේ මේ පෝස්ට් එකක් හින්දා. ආගමක් නැහැ, ජාතියක් නැහැ. ඒ තත්ත්වෙට තමයි වැටිලා තියෙන්නේ දැන් අපිව. අපේ ජීවිතවලට පවා තාජ්‍ය නැති වෙලා තියෙන තත්ත්වයක් මතු වෙලා තියෙනවා. ඇත්තටම ලකයි සිකයි මේ වෙනකොට ලංකාවෙත් නැහැ. ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ෂෝ එකකට ගිහිල්ලා ඉන්නේ. මම ශාලිකා නදීෂානි, ලක්මාල් වීරසිරි, එහෙම නැත්නම් ලකාගේ වයිෆ්. අපි ඇත්තටම මෙතනට ආවේ මේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. නොකරපු වැරද්දක් ප්‍රචාරය වීම හේතුවෙන් අපේ ජීවිතවලට පවා තාජ නැති වෙලා තියෙන තත්ත්වයක් මතු වෙලා තියෙනවා. මේ පැමිණිලි ඉදිරිපත් කළේ ජීවිත තර්ජන පිළිබඳ පැමිණිලි කර සිටීම කියලා තමයි ඉදිරිපත් කරේ. ප්‍රසංගේ නරඹන්න සහභාගී වෙච්ච ෆොටෝ එකක් තමයි මේ සමාජ මාධ්‍ය වලින් මෙහෙම ප්‍රචලිත කරන්නේ මේගොල්ලෝ. එයා ඇත්තටම ලකයි සිකයි මේ වෙනකොට ලංකාවෙත් නැහැ. ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ෂෝ එකකට ගිහිල්ලා ඉන්නේ. මේ ලැබෙන මාසේ 13 වෙනිදා තමයි එයාලා ලංකාවට එන්නේ ඉන්නේ. ඒ අතරතුර මේ අපේ ගෙදර මමයි දුවල තුන්දෙනයි තමයි ඉන්නේ. ගමේ මිනිස්සු එක එක ප්‍රචාරයන් යනවා මේගොල්ලන්ට ගමේ ඉන්න දෙන්න හොඳ නැහැ ඒ වගේ තරමට පත් වෙලා තියෙනවා. ඒ හින්දා මේ වැරදි ප්‍රචාර සිදු කරන කට්ටියට නිසි දඬුවම් ලබා දෙන්න කියලා තමයි මෙතනට ආවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ මේගොල්ලෝ මාකොල පැත්තේ ඉන්නේ යන ගමන් බලාගෙන යන්න මල්ලිලා කියලා එම් කමෙන්ට් දාලා තියෙනවා කට්ටිය. අපි දන්නේ නැහැ මිනිස්සු ඒ කියන්නේ ඇවිස්සුනාට පස්සේ මොනා කරයිද කියලා දන්නේ නැහනේ. ඒ හින්දා මේ දුවල තුන්දෙනා ඉන්නවා. මෙයා මේ අරුද්ද සාමාන්‍ය පෙළ විභාගේ ලියනවා. එයාටත් ඉතින් ඇත්තටම දැන් මේ ප්‍රශ්න හින්දා එයාටත් අමාරුයි ගේම් එක්සෑම් එක කරගන්න. ඒ වගේ තත්ත්වයක් තමයි ඇත්තටම දැන් මත වෙලා තියෙන්නේ. කියන්නේ ඒක වැරද්දක් කරා නම් අවුලක් නැහැ. එහෙම දෙයක් වුණාට ප්‍රශ්නයක් නැහැ. නොකරපු වැරද්දකට දැන් අපි ඇත්තටම මේ ජාතිවාදී වගේ මහන් වටු ගැහිලා නේ තියෙන්නේ මේ පෝස්ට් එකක් හින්දා. ආගමක් නැහැ, ජාතියක් නැහැ. ඒ තත්ත්වෙට තමයි වැටිලා තියෙන්නේ දැන් අපිව.